මම ඇත්තටම මගේ අදසත් අපේ ජගත්කුමාර වන්ත්‍රයතුමාගේ අදහසට බොහොම සමීපයි. මොකද හේතුව මේ රටේ. ඉතාමත්ම හොඳ මේ රටට ආදරය කරන, මේ මාතෘූභූමියයට ආදරය කරන තන්ගේ කැපවීම උපරිම ලබා දෙන්න ඕනවා. ඉතාමත් මොහොඳ රජ්‍ය නිලධාරින්. විශාල සංඛ්‍යාවක් ඉන්න ඒ අතර තමයි ඔය සමහර පටු දේශපාලන වසයෙන් අවස්ථාවාදී විදියට තමන්ගේ බඩුගෝස්ත්‍රවාදී කටයුතු ඉටු කරගන්නට උත්සාහ ගන්න හිඒක නිසා අපි දැක්ක දෙයක් තමයි මම විශේෂෙන්ම දැක්ක දෙයක්ව මේ අරගලය ඇත්ත එක්ක දේශපාලක්ඥායට දික්වෙච්ච ඇඟිල්ල මේ හැම දේකදිම ඒකනේ මේ සියලුම කුණුටි බේරුවල බොක්කට වගේ ඒ එක්කෝම සීලු දේවල්ටිකාවේ දේශපාලන අධිකාරරියට. හැබැයි මේ දේශපාලන ආධිකාරී විතරක් නවෙයි. මංක කියන්න මේ රාජ්‍ය නිල්ධහරින් විතරක් නෙවෙයි. මේ රටේ හැම පුරුවවේශයකුටම ලොකු වගකීමක් යුතුකමක් තියෙනවා. රට සහ ජනතාව වෙනුවෙන් කැපවවෙන්න ති ඒ කැපවීම අපේ හරද සාක්ෂයට එකකම සිදුවෙන් ඕනේ. නැත්තං එකකනාගේ න්‍යාය පත්‍රේ එකන පක්ෂවල න්‍යාය පත්‍ර ආණ්ඩු ලබා ගැනීම තමන්ගේ පටු දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍ර ගියාත්ම කරන්න ගහිල්ල තමයි මේ රට ඇත්තටම මෙවැනි බොහම කේදනය තත්වයකට පත්වන්න සිදුව වනේ ඒ එකකනිසා අපි සීලු දෙනා පාට පක්ෂගුල ආගම් මේ සියල්ලම පැත්තකට දාලා එක වගේ එකටට ඒකය ශ්‍රී ලංකාවක් වෙනුවෙන්. අපි මේ රට ගොඩ ගන්න පැව ඒක නිසා තාමත් හන් රජ්‍යනිල් හරගන්න. අපි හඳුරගන්නන රජ ැට මේ ට ආදරය කරන.